भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स पथव्यायेक राज्येन सग्गस्स गमनीन वा सब्बलोकाधिपच्येन सोतापत्ति फलं वरंति। साधु साधु साधु। श्रद्धावंत पिन्वात्नि देन हम दिनाम सूदानम वन्ने ධර්මශ්‍රවණය කරන්න අද ධර්ම දේශනාව සඳහා මා පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සරලව කෙලින්ම කිව්වොත් සෝවන් වෙන හැටි එය ටිකක් අසා පුරුදු ආකාරයට කරන දේශනාවක් නොවෙන්න පුළුවන් එනිසා පින්නතුන් මේ ගැන සාවධානව අසා සිටීම වැදගත් වෙනවා මා මාත්‍රිකා වශයෙන් ප්‍රකාශ කරපු ගාථාවේ සඳහන් වෙන්නේ සෝවන් වීමේ තියෙන වටිනාකම මොන වගේද කියලා පතව්‍යා ඒක රජ්ජේන පතව්‍ය කියලා කියන්නේ පෘථුවියට මහ පොළොවට महापुलुवे समस्त रजकमट कियनो नमक सक्विति रजकम कियला मी महापुलुवे याम किसी रजकेने कियनो ना एसियलु रजुन्त अधिपति विधियत इन्न केनाट तमाई सक्विति रज्जुरो कियाने एक इताम इहल सपतियन पदविया ए सक्विति रजकम लेबुनात सक्विति रज्जुरो एन्ने मनुष्यो ඊට වැඩිය සුගතියක් හැටියට හඳුන්වන දිව්‍ය ලෝකය ඒ දිව්‍ය ලෝකයේහි අධිපති රජුරවන්ට විශේෂයෙන්ම චාතුර්මහරජික තාවතින්ස කියන දිව්‍ය ලෝක දෙකට අධිපති රජුරවන්ට කියන නමක් තමයි සක්දේව රජු ශක්‍රදේවේන්ද්‍ර ශක්‍රදේවේන්ද්‍ර රජකම ලැබුණත් සක්දේව රජුරවන්ටත් වැඩිය ඉහළ පදවියක් තමයි සබ්බ ලෝකාධිපත්‍යේන කියලා මුළු ලෝක ධාතුෙම අධිපතිකම හැටියට හඳුන්වන්නේ මහා බ්‍රහ්මකම මහා බ්‍රහ්මකම ලැබුණත් ඒ හැම දෙයකටම වඩා වටින දෙයක් තියෙනවා මොකක්ද ඒ තමයි සෝතාපට්ටි ඵලං වරං සෝවන් වීමේ ඊට වැඩිය උතුම් කියලා කියනවා බලන්න සෝවන් වීමේ තියෙන වටිනකම් ඒක විවිධ හේතු තියෙනවා ඒ හේතු අතර එකක් තමයි සාමාන්‍යයෙන් සක්විති රජුකම ලැබුණා කියලා සක්විති රජකම ලැබුණා කියලා අපාය බයෙන් නිදහස් වෙලා නැහැ මොකද ගොඩාක් රජවරු කරන වැඩ දිහා බැලුම යන්නේම අපාය නිසා සක්දේව් රජුරු දිව්‍ය ලෝකෙ හිටියයි කියලා මන්නම් දැන් දිව්‍ය ලෝකෙ ඉන්නේ ඉන්න මං කවදාවත් අපාය යන්නේ නැහැ කියලා අපායෙ මිදිලා නැහැ. ඒ වගේම මහා බ්‍රහ්මකම ලැබුණා කියන මං දැන් මහා බ්‍රහ්මයේ වෙලා ඉපදිලා ඉන්නේ මම අපාය උපදින්නේ නැහැ කියලා කියන්න බෑ. මම නම් ආයේ සතර අපාය උපදින්නේ නැහැ. චතුහ පායේ හිච විප්පමුතු කියන ඒ සහතිකය දෙන්න පුළුවන්කම තියෙන්නේ සෝවන් ඵලයට පත් උනාට පස්සේ ඒ නිසා ඔය කියන ඔක්කෝම රජ සැපවලට වැඩි උතුම්ම සැපේ තමයි සෝවන් ඵලයට පත් වීම. ඉතින් සෝවන් ඵලයට පත් වෙන්න මට සෝවන් වෙන්න හැකියාව ලැබේවා මම සෝවන් වේවා කීකි ප්‍රාර්ථනා කර කර හිටියට හරියන්නේ නැහැ. ඒට අදාළ ප්‍රතිපදාව පුරන්න
සාම්ප්‍රදායික විස්තර කතනේදී ඔයත් අහලා තියෙනවා සෝවන් වෙන්න නම් සෝතාපට්ටි අංග තියෙන්න ඕන ඒ සෝතාපට්ටි අංග සම්පූර්ණ කරාම තමයි මේ මේ තත්ත්වයන්ටපත් වෙන්නේ කියන එක අහලා තියෙනවා මං අද කියලා දෙන්න හදන්නේ ඒ වගේ දෘෂ්ටි කෝණයකින් නෙවෙයි වෙන ක්‍රමයකින් සෝවන් වෙන හැටි කියන ක්‍රමයක් පින්වත්නි අපි දන්නෝ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ ලෝකයේහි විතරක් නෙවෙයි අපි දන්නවා භව තියනවා සත්වයන්ට පවතින්නට පුළුවන් තැන් තියනවා ප්‍රධාන තුනක් මොනවාද ඒ භව තුන ඒවට කියනවා කාම භව රූප භව අරූප භව කියලා මොනවද මතකෙන් බනහන පස්සේ අහනවා මොනවද කිව්වේ කියලා නා काम भाव रूप भाव अरूप भाव किल भावत्रयक तीनों मैं भावत्रये ही पहले वेला इन उद्वियत पदुवे किए न वचने यक तीनों ये पदुवे किए न वचने तमाई सत्वया किल किया ने इतने ऐ में वागे आयत सत्वया किया ने किए ने कर अपि तेरुंगान दो සත්වයා කියලා කියන්නේ පංචස්කන්ධයෙහි ඇලුන කෙනාටයි පංචස්කන්ධය කියලා කියන්නේ පින්නතුනි ගොඩවල් පහක් පංචස්කන්ධ ස්කන්ධ කියලා කියන්නේ රාශිය ගොඩ කියන එකටයි ගොඩවල් පහක් තියෙනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ගොඩවල් පහක් තියෙනවා මෙන්න මේ කියන ගොඩවල් පහේ එකතුව යම් තැනක සිදු වුණාද ඒ එකතු වෙච්ච තැන තමයි සත්වයේ උපදින්නේ සත්වයේ පහළ වෙන්නේ ඔය ධර්මයේහි උපත උත්පත්ති හේවත් ජාතිය විස්තර කරන තැන්වලදී සඳහන් කරනව වචනයක් කන්ධානං පාතු භාවෝ කියලා ස්කන්ධ පංචකේ 15 පංචස්කන්ධේ යම් තැනක 15 වුණාද අන්න ඒ පංචස්කන්ධේ 15 වුණා කියලා කියන්නේ සත්වයේ ඉපදුණා කියන එකයි එතකොට මෙන්න මේ 15 වෙන සත්වයා පංචස්කන්ධය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය හා සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයක් තියෙනවා. දැන් ඉස්සෙල්ලාම මෙතන මම කෙටියෙන් කියන්නම් මොනවද මේ පංචස්කන්ධය කියලා නාම මාත්‍රිකව හඳුනගමු. රූපස්කන්ධය කියලා කියන්නේ ශීතෝෂ්ණාදී නිසා විකෘති ස්වභාවයට පත්වන්නා වූ ආහාරයන් නිසා වර්ධනය වෙන ආහාරයන් නිසා හටගන්න සතර මහා ධාතුන්ගේ එකතුව ඒකට තමයි රූපය කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපේ කය තමයි මෙතෙන්දි රූපය කියලා අපි හඳුන්වන්නේ ඔය කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා බැලුවාම පේන එක තමයි රූපය කියලා හඳුන්වන්නේ ත්‍රෝහි රූපය කියන එකක් නිතරම ඇති වෙමින් පවතිමින් නැති වෙලා යන අනිත්‍ය වූ ස්වභාවයෙන් යුක්ත එකක්. ඒක ඒ විදිහට අනිත්‍ය වෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයේ අනුව. ඒ සතර මහා ධාතුන්ගේ අඩු වැඩිකම් අනුව. පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ ධාතුන් අඩු වෙනකොට වැඩි වෙනකොට තමයි රූපය වෙනස් වෙන්නේ. තේජෝ ධාතුව වැඩි වුණාම ඇඟපත වේලිලා යනවා ආපෝ ධාතුව වැඩි වුණාම හෙම්බිරිසාව හැදෙන්න ගන්නවා ඊළඟට ආපෝ ධාතුව වැඩි වුණාම දාඩිය දාන්න ගන්නවා රූපෙට ඈ ඒ වගේ පඨවි ධාතුව වැඩි වුණාම සමහර වෙලාවට මේ හැම කෑලි කෑලි වලට ගැළවිලා යන්න පුළුවන්කම තියෙනවා ඈ ඒ වගේම වායෝ ධාතුව වැඩි වුණාම ඉක්මනට ඇවිද ගන්නත් පුළුවන් ඇවිදින්න බැරි වෙන්නත් පුළුවන් වායෝ කියලා කියන්නේ වාතයනේ වාතය අඩු වෙලා තිබිලත් බෑ වැඩි වෙලා තිබිලත් බෑ
ඉතින් මේ ශරීරයේ මේ රූපයට විවිධ බලපෑම් කරන මෙන්න මේ ධාතු ශක්තිය. ඒ බලපෑම් නිසා ඒ රූපේ වෙනස් වෙනවා. ඒකයි ශීතෝෂ්ණ ආදී නිසා වෙනස් වෙනවා කිව්වේ. එහෙම තියෙන රූපය අනිත්‍යතාවයට පත් වෙනවා. ඔන්න පළවෙනි එක රූපස්කන්ධය. වේදනා කියලා කියන්නේ ඒ රූපය ඇසුරු කරගෙන තියෙනවා ප්‍රධාන ආයතන හයක්. චක්කු සෝත ඝාන ජීවහා කාය මන කියලා ආයතන හයක් තියෙනවා. ඔන්න ඔය කියන ආයතන හයට ඒ රූපය ඇසුරු කරගෙන තියෙන ආධ්‍යාත්මික ආයතන හයට අරමුණු ගොදුරු වෙනවා. ඒ ගොදුරු වෙන අරමුණු වලට කියනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා. එහෙම අරමුණු ගොදුරු වුණාම ඒ ගොදුරු වෙන අරමුණ පරිහරණය කරන විඳින ස්වභාවය තමයි වේදනාව කියන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් අපේ රූපයක් තියෙන රූපය ඇසුරු කරගෙන ඇහක් තියෙනවා. ඒ ඇහට ගොදුරු වෙන අරමුණ තමයි බාහිර රූප පිට තියෙන රූප. එතන එහෙම පිට තියෙන රූපයක් ඇහැට ගොදුරු වුණාම ඇහැ රූපෙ දකිනවා. අනේ දකින ස්වභාවයට තමයි වේදනාව කියලා කියන්නේ. ඒ දැකීම තුල සපක් ඇති වෙන්නත් පුළුවන් එක සුඛ වේදනා. ඒ දැකීම තුල දුකක් ඇති වෙන්නත් පුළුවන් දුක්ඛ වේදනා. ඒක උපේක්ඛාවක් වෙන්නත් පුළුවන් අදුක්ඛම සුඛ වේදනා විදිහට. ඊළඟට සංඥා. සංඥා කියලා කියන්නේ අරමුණ. මේ ගොදුරු වෙන අරමුණ අඳුන ගන්න එක. දැන් ඇහැට ඇහෙන් රූපයක් දැක්කනේ. දැක්ක රූපය ඒ එක එක විදිහට හඳුනාගන්නේ සංඥාවේ බලපෑම නිසා. ඊළඟට සංස්කාර. සංස්කාර කියලා කියන්නේ ඒ දැක්ක රූපය පදනම් කරගෙන ඇතිවන සිතිවිලි. චේතනාවලට තමයි සංස්කාර කියන්නේ. එතකොට විඥාන ස්කන්ධය පස්වෙනි එක විඥාන කියලා කියන්නේ ඒ ඒ ස්කන්ධවල කාර්යයන් වෙන වෙනම හඳුනා ගන්න දැනගන්න ස්වභාවය තමයි විඥාන. රූපේ රූපයක් විදිහට දැනගන්නේ විඥානය නිසා. ඒ වගේම වේදනාවක් දැනුණාම වේදනාවක් දැනුණ කියලා දැනගන්නේ විඥානය නිසා. කිසියම් දෙයක් හඳුනාගත්තාම ආ මේක හඳුනාගත්තා කියලා දැනගන්නේ ඒ විඥානය නිසා. සිතවිල්ලක් ආවම ඒක හිත හිතා ඉන්නේ විඥානය නිසා. එතකොට ඔන්න ඔය කියන කාරණා ටික ක්‍රියාත්මක වෙන තැනක් තියෙනවා නම් එතන තමයි සත්වයා ඉන්නේ. දැන් බලන්න ඔතන ඔය කියන කාරණා ටික ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් රූපයක් තිබුණට වේදනාවක් දැනෙන්නේ නැත්නම් සංඥාවකින් හඳුනගන්නේ නැත්නම් ඒ වගේම සිතිවිලි පහළ වෙන්නේ නැත්නම් විඥානයක් නැත්නම් එතන සත්වෙක් නැහැ. එතන මලමිනියක් විතරයි. මලමිනියක් ගත්තොත් මලමිනියට ඇහැකුත් තියෙනවා. අපි හිතමු ඇස් ඇරගෙන මැරුණා කියලා. බාහිර ඇවිල්ලා ගොඩාක් අය බලනවා. මලමිනියට දැනෙනවා නෑ. දැනෙන්නේ නෑ. අඳුනන්නේ නෑ කවුද ආවේ කියලා. සිතිවිලි පහළ වෙන්නේ නෑ නේද? ඒ කිසිම දැනීමක් ඇති කරගන්නේ නෑ. විඥානේ නැති නිසා. ඒතර මෙන්න මේ කියන කාරණා පහේම එකතුව යම් තැනක වුණාද එතන තමයි සත්වයෙක් පහළ වෙන්නේ. තව විදිහකින් කියනවා නම් පංචස්කන්ධයේ එකතුව වෙන තැනට කියන සත්වය කියලා. ඔන්න ඔය පහළ වෙච්ච සත්වයා මේ පංචස්කන්ධය අල්ලා ගන්න ක්‍රම තුනක් තියෙනවා. ඔන්න ඒ ක්‍රම තුන මතක තියාගන්න. කොහොමද මේ පංචස්කන්ධය අල්ලගන්නේ? මේ ගොඩවල් පහ මේ පංචස්කන්ධය මගේ කියලා අල්ලගන්න. එක වෙලාවකට මගේ කියලා අල්ල ගන්නවා. තව වෙලාවකට අල්ල ගන්නවා මේ ගොඩවල් පහ තුල මම ඉන්නවා කියලා අල්ල ගන්නවා. තව වෙලාවක අල්ල ගන්නවා මේ ගොඩවල් පහ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා අල්ල ගන්නවා. ඔන්න අල්ලා ගන්න හැටි තුනකින් ක්‍රම තුනකින් අල්ලනවා. ওই ක්‍රම තුනට ධර්මයේ දීලා තියෙන වචන තුනක්. මගේ කියලා අල්ල ගන්න එකට කියන්නේ තණ්හා කියලා. මම කියලා අල්ලගන්න එකට කියන්නේ මාන කියලා. මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා අල්ලගන්න එකට කියන්නේ දිට්ටි. ආත්ම දෘෂ්ටිය නිසා තමයි ඒ විදිහට මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතන්නේ.
එතකොට කෙලෙස් සහිත සත්වයා ඔන්න ඔය විදිහට පංචස්කන්ධය අල්ල ගන්නවා තණ්හා මාන දික්ටි වශයෙන් මෙන්න මේ තණ්හා මාන දික්ටි වශයෙන් අල්ලා ගන්න පංචස්කන්ධය මුල් කරගෙන සත්වයා ඒ පංචස්කන්ධයට ඊට පස්සේ මොකද කරන්නේ උපාදානෙන් බැඳිනවා සත්වයා මෙන්න මේ පංචස්කන්ධයට උපාදානයෙන් බැඳුනහම ඒ බැඳීම පදනම් කරගෙන එයාගේ හිතේ පහළ වෙනවා බැඳීම් තව බැඳීම් 10ක් ඒ බැඳීම් 10ට කියනවා දස සංයෝජන කියලා ඔන්න මතකද ඒතර දස සංයෝජන කියලා කියන්නේ සාමාන්‍ය සත්වයෝ පංචස්කන්ධයේ බැඳ ගන්න ආකාර 10ක් සිතිවිලි 10ක් මේ පංචස්කන්ධයට බැඳෙන සිතිවිලි 10ක් මෙතන දස සංයෝජනම නියෝජනය වෙන්නේ පංචස්කන්ධය තුල පංචස්කන්ධය පදනම් කරගෙන තමයි දස සංයෝජන හටගන්නේ දැන් මෙතන ඉන්න ගොඩාක් අය දන්නවා දස සංයෝජන සංයෝජන කියන්නේ සසරට මේ සසර නැමැති පංචස්කන්ධයට බැඳෙන සිතිවිලි කියන එකයි. එහෙම සිතිවිලි තියෙනවා 10ක්. මොනවද ඒ සිතිවිලි? ඒවට කියනවා සක්කාය දිට්ටි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා 10ක් තියෙනවා. දැන් ඔන්න ඔය කියන දස සංයෝජන මේ පංචස්කන්ධය මුල් කරගෙන පංචස්කන්ධයට බැඳෙන සිතිවිලි 10 මේ රැහැන් 10 ලිහුවේ නැත්තම් මේ බැමි 10 කැපුවේ නැත්තම් පංචස්කන්ධෙ මිදෙන්න හම් වෙන්නේ නැහැ පංචස්කන්ධෙ මිදෙන්න නම් මොකද කරන්න ඕනේ මෙන්න මේ බැඳීම් 10 අයින් කරන්න ඕනේ අන්න ඒ බැඳීම් 10 අයින් කරන හැටි තමයි බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා අපිට කියලා දීලා තියෙන්නේ. ඉතින් පින්වත්නි පංචස්කන්ධයේ තියෙන මේ බැඳීම් 10 අයින් කරන්න ඕන ඇයි? පංචස්කන්ධයේ තියෙන බැඳීම් 10 අයින් කරන්න ඕන පංචස්කන්ධයට බැඳිලා ඉන්න කම්ම අපිට විඳින්න වෙන්නේ මොනවද? දුක්. දුකයි. මොකද පංචස්කන්ධය කියලා කියන්නේ දුක් සහිත එකක්. පාලියෙන් කියන්නේ කොහොමද සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා. කොටින්ම කියනවනම් පංචඋපාදානස්කන්ධෙම දුකයි. ඒ කියන්නේ පංචස්කන්ධයට බැඳී සිටීමම දුකයි. එතන මේ පංචස්කන්ධේ උපාදානය කරගෙන ඉඳීම දුකක් නම් ඒ උපාදානය කරගත්තේ අර දස සංයෝජන හරහා නම් අර දුකෙන් නිදහස් වෙන්න මොකද්ද කරන්න ඕන? දස සංයෝජන නැති කරන්න. දස සංයෝජන නැති කරන්නේ කොහොමද? මගේ හිතේ තියෙන සක්කාය දිට්ඨිය නැති වේවා, විචිකිච්ඡාව නැති වේවා, සීලබ්බත පරාමාසය නැති වේවා, මට නිවන් සැප ලැබේවා කියන ප්‍රාර්ථනා කර කර හිටියට ඒව ලැබෙන්නේ නැහැ. ඒව ලබා ගන්න ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. අන්නේ ප්‍රතිපදාවට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන්නේ පංචස්කන්ධය මුල් කරගෙන හටගත් දුකෙන් නිදහස් වෙන්න දුක නැති කරන්නට අනුගමනය කළ යුතු ප්‍රතිපදාව. ඒක තමයි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව. ඔකට කියන්නේ වෙන නමක් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවට කියන වෙනත් නමක් මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙම නැත්නම් තව නමක් කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට මධ්‍යම ප්‍රතිපදාව. එතකොට ඔන්න ඔය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම තුළින් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් තමයි අර දස සංයෝජන නැති වෙන්නේ. එතකොට ඒ දස ඒව අනුගමනය කිරීමෙන් දස සංයෝජන නැති වෙනවා නම් එතන තමයි දුක නැති වෙන්නේ. ඒක නිසා තමයි ඒකට දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ.
ඒ නිසා බෞද්ධ අපි දැනගන්න ඕන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කියනවා. ඒක මොකද්ද මේකෙන් නැති වෙන දුක? මේකෙන් දුක නැති වෙන්නේ කොහොමද කියන එක අපි දැනගන්න ඕන. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග තියෙනවා 8ක්. ඒ මාර්ග අංග 8න් තමයි නිර්වාණ ගාමී මාර්ගය හැදිලා තියෙන්නේ. ඒ නිවන් මගෙහි ප්‍රධාන ස්ථාන ප්‍රධාන සංදි ස්ථාන තියෙනවා හතරක්. නිවන් මගේ ඒවට කියනවා අපි මාර්ගඵල කියලා. මොකද්ද නිවන් මගෙහි තියෙන ඒ සංදි ස්ථාන හතර මාර්ගඵල? සෝවන්, සකදාගාමි, අනාගාමි, අරහත්. දැන් අද කියලා දෙන්නේ මෙන්න මේ දසසං මේ ආරිෂ්ඨාංගික මාර්ගයේ මාර්ගංග දිනු කිරීම තුල දස සංයෝජනයන්ගෙන් සංයෝජන නැති කිරීමෙන් සෝවන් වෙන හැටි. එතකොට මෙතන ඉන්න පින්නතුන් දන්නව ඇති සෝවන් වෙන කෙනා නැති කරන සංයෝජන ධර්ම කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මොනවද ඒ සංයෝජන ධර්ම තුන? ඒවට කියනවා සක්කාය දිට්ටි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියලා. ඔන්නෝය කියන සංයෝජන ධර්ම තුන යම් කිසි කෙනෙක් නැති කළොත් එයා තමයි සෝවන් වෙන්නේ. මාර්ග දර්ශනය පහල කරගන්න මේ නිවන් මාර්ගයට ප්‍රවේශ වුණා වෙන්නේ එයයි. එතකොට ඒ කියන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන නැති කරගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ මොන මාර්ග අංගද දියුණු කරන්න ඕන? මාර්ග අංග 8ම දියුණු කරන්න ඕනද? එහෙම නැත්නම් මොන අංගද දියුණු කරන්න ඕන කියලා අපි දැනගන්න ඕන. දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන ওই ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග 8ම දියුණු කරන්න ඕන කියලා. හැබැයි මම ඔයත්න්ට මතක් කරනවා මේ විදිහට උත්සාහ කරලා බලන්න මාර්ග අංග පහක් තියෙනවා. සෝවන් ඵලයට පත්වීමට උපකාර වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ගංග පහ. මෙන්න මේ මුල් මාර්ගංග පහ තුලින් පුළුවන්කම තියෙනවා අර සංයෝජන ධර්ම තුන සෝවන් වෙන කෙනෙක් නැති කරන සංයෝජන ධර්ම තුන නැති කරන්න. ඒක වෙන්නේ කොහොමද කියලා අපි විමසලා බලමු. පින්වත්නි සෝවන් වෙන කෙනා නැති කරන පළවෙනි සංයෝජනය තමයි මොකද්ද? සක්කාය දිට්ටි. සක්කාය කියන වචනේ තේරුම සත්කාය කියන. සත් කියලා කියන්නේ මොකද්ද? ස්ථිර කියන එකයි, නොවෙනස් කියන එකයි, එක දිගට පවතින කියන. සත්කාය කියලා කියන්නේ සමූහය, ගොඩවල්. නොවෙනස්ව පවතින ගොඩවල් පහක් තියෙනවා කියන විශ්වාසයෙන් කටයුතු කිරීම තමයි සක්කාය දිට්ටි. එහෙම නොවෙනස්ව පවතිනවා ස්ථිරව පවතිනවා කියලා හිතන ගොඩවල් පහ මොනවාද? පංචස්කන්ධය. එහෙම පංචස්කන්ධය ස්ථිරව නොවෙනස්ව පවතිනවායි කියලා හිතන හින්ද තමයි කෙනේ ඒ පංචස්කන්ධය මමය, මගේය, මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා අල්ලගන්නේ. දැන් මේ පංචස්කන්ධය ස්ථිර නෑ, වෙනස් වෙනවා, මට ඕන විදිහට පාලනය කරන්න බෑ කියලා හිතෙනවනම් අපි ඒක මගේ කියලා අල්ලගනීද? නෑ. ඒක මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා ආත්ම දෘෂ්ටියෙන් අල්ලගන්නේ නෑ. ඒතර මෙහෙම අල්ලගන්නේ නැත්තේ අල්ලගන්නේ මොකක් නිසාද? මෙන්න මේ වෙනස, මේ අනිත්‍යය හරියට තේරුම් ගත්තේ නැති නිසා. එතකොට ඔන්න මතක තියාන සක්කාය දිට්ඨිය තියෙන කෙනා පංචස්කන්ධය අල්ලගන්නවා ක්‍රම තුනකින්. පංචස්කන්ධය මගේ කියලා අල්ලගන්නවා, තණ්හාවෙන් බැඳෙනවා. පංචස්කන්ධය තුල තමයි මම ඉන්නේ කියලා මානයෙන් බැඳෙනවා. මේ පංචස්කන්ධය මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා ආත්ම දෘෂ්ටියෙන් බැඳෙනවා. ඔන්න ඔය කියන විදිහට මේ පංචස්කන්ධය යමෙක් අල්ලගත්තොත් එයා සක්කාය දිට්ඨිය ඇති කරගත්ත කෙනෙක්. දැන් සෝවන් වෙන නම් මොකද කරන්න ඕන? මෙන්න මේ මමය, මගේ, මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා අල්ලගත්ත මේ අල්ලා ගැනීම අතහරින්න ඕන. එහෙම අල්ලාගන්නේ මේක නිත්‍යයි කියලා හිතපු නිසානේ, වෙනස් වෙන්නේ නැහැ කියලා හිතපු නිසානේ.
ඒ නිසා ඒක අතහරින්න නම් මොකද කරන්න ඕන ඒක වෙනස් වෙන හැටි දකින්න වෙනස් වෙන හැටි දකින්න නම් මේ කියන පංචස්කන්ධයෙහි ක්‍රියාත්මක වෙන චතුරාර්ය සත්‍ය දකින්න අන්න එතකොට මොකද වෙන්නේ චතුරාර්ය සත්‍ය දකින්නවායි කියලා කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්න එක එතකොට පංචස්කන්ධය පිළිබඳව යමෙකුට චතුරාර්ය සත්‍ය වැටහෙනවා නම් එයා පංචස්කන්ධය පිළිබඳව සම්මා දිට්ඨියෙන් යුක්තයි එතකොට සම්මා දිට්ඨිය ඇති වෙනකොට සක්කාය දිට්ඨිය නැති වෙනවා සම්මා දිට්ඨිය ඇති කරගන්න කෙනා පංචස්කන්ධය දිහා බලන්නේ කොහොමද මේ පංචස්කන්ධය අනිත්‍ය වූ එකක් කියලා එයා දකිනවා දන්නා විතරයි ඒ දැනීම ඇති වෙන යාට ඒ පංචස්කන්ධේ මේ අනිත්‍ය වූ පංචස්කන්ධේ නিত্য වශයෙන් බැඳුනහම තමයි දුක කියලා එයා දකිනවා ඔන්න එහෙනම් එයා දුක පංචස්කන්ධේ දුකක් විදියට දකිනෝ ඒ දුකට හේතුව බැඳීමයි කියලා දකිනවා එහෙම බැඳීමක් නැත්නම් එතන දුකකුත් නැහැ කියලා දකිනවා ඒක තමයි සැප ඒක තමයි නිවන කියලා දකිනවා එහෙනම් එහෙම ඒ නිවන ලබන්න නම් ඒ පංචස්කන්ධයට නොබැඳී ඉන්න වෙන විදියට අවශ්‍ය වෙන විදියට පවතින්න ඕන කියලා දකිනවා එතකොට ඒ පුද්ගලයා පංචස්කන්ධයේ සම්බන්ධයෙන් චතුරාර්ය සත්‍යම දකිනවා. එහෙම චතුරාර්ය සත්‍යයේ පංචස්කන්ධය තුල දකින කෙනා මේ පංචස්කන්ධයේ මමය මගේ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ. එයා දන්නව මේක වෙනස් වෙන බව, මේක මට ඕන විදිහට පාලනය කරන්න බැරි බව එයා දකිනවා. නේතං මම නීසු හමස්මි නමීසු අත්ත මේ තුල මම කියලා අල්ලගන්න කෙනෙක් නැ මේ තුල මගේ කියලා අල්ලගන්න දෙයක් නැ මේ පංචස්කන්ධේ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කමක් නැ කියලා එයා දකිනවා හා අන්න එහෙම දකිනකොටම අර පංචස්කන්ධය පිළිබඳව වන සක්කාය දිට්ඨිය නැති වෙනවා ඒක තමයි පළවෙනි කාරණය. එතකොට සක්කාය දිට්ඨිය නැති වෙන්නේ සම්මා දිට්ඨිය. දැන් මේ මාර්ගාංග වලින් සංයෝජන ධර්ම නැති වෙන හැටි අපි තේරුම් ගන්න ඕන. ඊළඟ දෙවෙනි මාර්ගාංගයේ තමයි සම්මා සංකප්ප. සම්මා දිට්ඨිනි සම්මා සංකප්ප. සම්මා සංකප්ප නම් වූ මේ මාර්ගාංගේ පුරුදු කරන කෙනාට නැති කර ගන්න පුළුවන් සංයෝජනය තමයි මොකද්ද? සක්කාය දිට්ඨියෙන් පස්සේ එන සංයෝජන තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡා කියලා කියපු ගම අපිට මතක් වෙන්නේ ඔය බුද්ධ ආදී අට තැන් පිළිබඳ සැකේ බුදුහාමුදුරු කෙරෙහි සැක කරන ධර්මයේ කෙරෙහි සැක කරන සංඝයා කෙරෙහි සැක කරන ආදි වශයෙන්. ඒකම නෙවෙයි. මෙතන විචිකිච්ඡා කියන්නේ මේ පංචස්කන්ධය පිළිබඳ සැකය. මම මේ පංචස්කන්ධය තුල මම කියලා කෙනෙක් ඉන්නවයි කියලා හිතාගෙන ආත්ම දෘෂ්ටියෙන් වැහිලා සක්කාය දිට්ඨියෙන් යුක්ත කෙනා මොකද කරන්නේ? මම හිටියේ නම් කලින් ආත්මේ කොහෙද හිටියේ කවුරු වෙලා හිටියේද කවුරු වෙලා ඉඳලා මෙහෙම වුණාද ලබන ආත්මේ කවුරු වේවිද ඊට පස්සේ මොකක් වේවිද මට ආදි වශයෙන් අර මම මුල් කරගත්ත සැකයක් ඇති කරගන්නවා. ତତେ සක්කාය දිට්ඨිය නැති කරපු එක්කෙනා මේ පංචස්කන්ධය තුල මමයේ කියලා ගත හැකි දෙයක් නැහැ මෙතන තියෙන මේ ගොඩවල් පහක ක්‍රියාකාරීත්වයක් විතරයි කියලා දකින්න කෙනා මොකද කරන්නේ? අර විදිහේ සැක ඇති කරගන්නේ නැහැ. තව විදිහකින් කියනවා නම් අර වැරදි සංකල්පනා හිතට ගන්නෙ නැහැ. ඒතර මේ විචිකිච්ඡාව පදනම් වෙන්නේ විචිකිච්ඡා කියන සංයෝජනේ ඇති වෙන්නේ සංකල්ප හොඳ වුණේ නැති වුණා. මිච්ඡා සංකල්ප ආවහම්. මොනවද මිච්ඡා සංකල්ප? කාම සංකල්ප, ඒ වාගේම ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප තමයි මිච්ඡා සංකල්ප කියන්නේ. ඒවා ඔක්කොම ඇති වෙන්නේ ආත්ම දෘෂ්ටිය මුල් කරගෙන. මම පදනම් කරගෙන. දැන් මම මගේ කියන හැඟීම පදනම් කරගෙන. දැන් කාම සංකල්ප ඇති වෙන්නේ මගේ කියන හැඟීම නිසා. මට ඕන කියන හැඟීම නිසා. ඊළඟට ව්‍යාපාද සංකල්ප ඇති වෙන්නේත් එහෙමයි. දැන් අපිට කේන්ති යන්නේ ගොඩක් වෙලාවට මොකද? කවුරු හරි බැන්නොත් බැන්නහම කේන්ති යනවා.
මොකක් නිසාද ඒ ආත්ම ගරුත්වයට හානි කරපු නිසා මං වගේ කෙනෙකුට බනින්න වටිනවද මං කවුරු කියලා හිතාගෙන එහෙම බැන්නේ ඔය ආදිවාසීන් ඒ කේන්දියන්නේ මමත්වේ නිසා එතන එහෙම මම කියලා දෙයක් ගත හැකි දෙයක් මේ තුල නැහැ කියලා දකින කෙනාට අර වාගේ මිච්ඡා සංකල්ප ඇති වෙන්නේ නැහැ එයා සම්මා සංකල්ප වලින් මිච්ඡා සංකල්ප නැති කරනවා මොනවාද සම්මා සංකල්ප නෙක්ඛම්ම සංකල්ප අව්‍යාපාද සංකල්ප අවිහිංසා සංකල්ප එයා සංකල්ප ගොඩනඟ නෙක්ඛම්ම කියන්නේ අතහරින විදිහ සිටිවිලි ඇති කරගන්න මොනවාද අතහරින්නේ නිකම්ම නෙවෙයි මේ පංචස්කන්ධයට තියෙන බැඳීම අතහර ගන්න පුළුවන් විදිහ සිටිවිලි තමයි ක්‍රියාත්මක කරන්න එහෙම ඒ සිටිවිලි ක්‍රියාත්මක කරන්න කරන්න මේ පංචස්කන්ධයට තියෙන බැඳීම යාට අඩු කරගන්න පුළුවන්. එතකොට අර විචිකිච්ඡාව නැති කරගන්න පුළුවන්. එතකොට ඔන්න මතක තියාගන්න සම්මා සංකප්ප වලින් විචිකිච්ඡා කියන සංයෝජන ධර්මයේ ප්‍රහාණය වෙනවා. ඊට පස්සේ තව එකයි තියෙන ප්‍රහාණය කරන්න. මොකද ඒ තමයි සීලබ්බත පරාමාස. ද සීලබ්බත පරාමාස කිව්ව ගමන් අපිට මතක් වෙන මොනවාද? වැරදි සිල් වැරදි වෘත බුදුහාමුදුරන්ගේ කාලේ තිබිච්ච ගවයෝ වගේ ගෝ හැසිරිච්චේව ගෝ වෘත එළුවෝ වගේ හැසිරිච්ච වෘත අජ වෘත ආදීව තම සීලබ්බත පරාමාසික ඒකම නෙවෙයි ඒක සීලබ්බත පරාමාසයේ උපරිමයක් හැබැයි බෞද්ධයන් තුලත් මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ ගියපු බෞද්ධය තුලත් සීලබ්බත පරාමාස තියෙනවා සීලබ්බත පරාමාස කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි තණ්හාමාන දිට්ටි වැඩෙන විදිහට රකින්න සීලය යම් කිසි කෙනෙක් තණ්හාමාන දිට්ටි වැඩෙන විදිහට සිල් ගන්නව නම් ඒකත් සීලබ්බත පරාමාසය ඒකෙන් වෙන්නේ සසරට වැටීම හොඳට හිතලා බලන්න සමහරු පව් කරන්නේ නැහැ පව් කරන්නේ නැත්තේ මොකද ඇහුවොත් කියන අපෝ පව් කරන අය අපාය යනවා ඉතින් අපාය ගියාම මොකද දුක් විඳින්න බෑ කාටද දුක් විඳින්න වෙන්නේ මට එතකොට දැන් මේ පව කරන්නේ නැතුව ඉන්නේ මොකක් නිසාද? මාව අපායෙන් මුදව ගන්න. එතකොට ඒ මුදවා ගැනීම ඒ පව නොකර සිටීමට මුල් වෙලා තියෙන කාවද? මාව. එතන ඉස්පතුලේ තියෙන මමත්වය. ඊළඟට සමහර අය පින් කරනවා. මොකක්ද පින් කරන්නේ? දිව්‍ය ලෝකෙ යන්න. කාව දිව්‍ය ලෝකෙට යවා ගන්නද? මාව දිව්‍ය ලෝකෙකට යවා ගන්න. සිල් සමාදන් වෙන්නේ භාවනා කරන්නේ දන් දෙන්නේ ඕව බලාගෙන. එතකොට දිව්‍ය ලෝකෙට ගියත් මම ඉන්නවද නැද්ද ඉන්නවා එතකොට දැන් මේ පව් කරන කෙනා පවෙන් වලකින කෙනයි පින් කරන කෙනයි දෙදෙනාටම මම එක්ක ගමන් කරන්න වෙන්නේ ඒ තැන් දෙකේම මම ඉන්නවා මම ඉන්න තැන දුක තියෙනවා එහෙනම් මමත්වෙන් යුතුව යම් කිසි සීලයක් රකින්නවද ඒ සීලය සීලබ්බත පරාමාස වෙනවා ඒක හොඳට තේරුම් ගන්න ඕන සමහරු සිල් සමාදන් වෙනවා දෙසැම්බර් පොයට හාමුදුරුවෝ ඇව්වාම කවුද මේ පොය මේ මාස 12 මේ සිල් ගත්තේ කවුද කියලා අතුස්සන්න පුළුවන් හින්දා සිල් ගන්නවා නේද කඩ කරන්නේ නැතුව මම මේ සිල් සමාදන් වුණා හේඳ මොන හේතුවක් නිසාවක්වත් මේක අතහරින්න බෑ කියලා හිතනවා ඒකත් බැඳීමක් නේ ඒකත් අල්ලගෙන ඒකත් මමත්වයේ පිනවීම අපි සිල් ගන්නේ රෙකෝඩ්ස් තියන්න නෙවෙයි වාර්තා තියන්න නෙවෙයි සිල් ගන්නේ සීලේ සමාධියට උපකාර වෙන නිසා පමණයි එතකොට අපි වගේම සිල් ගත්ත අයත් හිටියා ඒ අයත් බොහෝ දෙනා මමත්වයෙන් තණ්හාමාන දිට්ටි වැඩෙන විදියට සිල් ගත්ත නිසා තමයි සංසාරී හිටියේ දැන් මේ සීල සමාධි කියන දෙක බෞද්ධයන්ට විතරක් උරුම වෙච්ච දර්ශනයක් නෙවෙයි දැන් සිද්ධාර්ථ කුමාරයා මව්කුසේ පහළ වෙන කාලේදීත් සීල සමාදානි තිබිලා තියෙනවා මහා මායා දේවියත් සීල් සමාදන් කළා පෙහෙවත් සමාදන් කළා තියෙනවා ඒ වගේම සමාධිය දිනු කරලා අභිඥා උපදවාගෙන ඍද්ධි ප්‍රතිහාරය කරපු හිත දිනු කරපු ඍෂිවරුත් හිටියා. ඒතර සීල සමාධි දෙක ඒ කාලෙත් තිබුණා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ මෙන්න මේ සීල සමාධි දෙක උනත් මමත්වයෙන් තොරව කරන හැටි කියලා දෙන්නේ. ඉතින් මමත්වය මුල් කරගත්ත යම් යම් බැඳීම් තියෙනවා නම් යම් යම් සිල් තියෙනවා නම් ඒ සිල් සීලබ්බත පරාමාසය දැන් සමහරු නරක දේවල් වලින් වළකිනවා නරක දේවල් වලින් වළකින එක හොඳයි හැබැයි එතනක් තියෙනවා මමත්වේ එතනක් තියෙනවා තමන් කැපී පෙනෙන්නේ දැන් සමහරු ඉන්නවා
නිර්මාංශාහාර අනුභව කර වෙජිටේරියන්ස්ලා ඉන්නවා. ඉතින් තමන් මස් මාළු කන්න කැමති නම් සද්ද නැතුව ඒ පාඩුවේ හිටියට ගැටලුවන්නේ. නමුත් කන අය අතර ගිහිලා අපෝ අපි නම් ඔය වගේ කුණු මාළු කන්නේ නැ කුණු ජරාව කන්නේ නැ ඔය ආදි වශයෙන් කියලා එතනක් පොඩි කැපී පෙනෙන්න හදන ගතියක් තියෙනවා. ආ සමහරු ඉන්න මස් මාළු කන්නේ හැබැයි කන අයගේ මාළු කන්න හදනවා. නේද? ඉතින් ඒ වයින් වෙන්නේ අර තණ්හා මාන දිටි වැඩෙනවා. ආ ඒ වයින් කෙලිස් වැඩෙනවා. ඒ නිසා හොඳට අවබෝධ කරගෙන ඊදී රකින්න. ඉතින් යම් කිසි කෙනෙක් ඔන්න හොඳට මේ මාර්ගාංග සීලය රකින්නවනම් මොනවාද සීලය නියෝජනය කරන මාර්ගාංග? ඒ තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව. ඒ තුනම සිල්. සම්මා වාචා කියලා කියන්නේ යහපත් වචන කතාක. යහපත් වචන කතා කරන්නේ තණ්හා මාන දිට්ඨි වලින් තොරව. ඒක සමාධියට උපකාර වෙන නිසා. දැන් සමහරු ඇත්ත කතා කරනවා. හැබැයි ඇත්ත කතා කරන්නේ වාසියට විතරයි. නේද? ඔය ඇත්ත කියන්නේ කියලා කියමු සමහරු කියන ඇත්ත කියන්නම් කීයක් දෙනවද කියලා. නේද? ඒ වාගේ ඇත්ත වුණත් තමන්ගේ වාසියට විතරයි කතා කරන්නේ. එතන තියෙන්නේ මමත්වයේ දිනු කිරීම. ඒ වාගේම සමහර අය සත්තු මරන්නේ නැහැ, සත්තු නිදහස් කරනවා. නිදහස් කරන්නේ මොකක් නිසාද? තමන්ට අපල දින නිසා. දැන් බැරි වෙලාවක අපල යන්නේ නැත්නම් ওই මැරෙන්නේ යන සත්තු ලේසියෙන් බේරෙන්නේ නැහැ. එතන ඔක්කොම තියෙන්නේ මමත්වයේ මුල් කරගත්ත දේවල්. එතකොට අන්න ඒ මමත්වය මුල් කරගත්ත ආකාරයට යම් කිසි කෙනෙක් සීල් රකින්නොන ඒක සීලබ්බත පරාමාස වෙනවා. එහෙම නැතුව සම්මා අර කියපු විදිහට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. යහපත් වචන කතා කරනවන, යහපත් ක්‍රියාකාරකම් කරනවනම් දිවි පැවැත්ම හොඳට හදා ගන්නවනම් අන්න යා ඒ තුල සීලබ්බත පරාමාස නැති කරනවා. එතකොට ඔන්න මුල් මාර්ගංග පහෙන් සංයෝජන තුනක් නැති කරනවා. එතකොට සක්කාය දිට්ඨිය නැති වෙන්නේ සම්මා දිට්ඨිය තුලින්, විචිකිච්ඡාව නැති වෙන්නේ සම්මා සංකප්ප තුලින්, සීලබ්බත පරාමාසය නැති වෙන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව තුලින්. ඔන්න ඔය කියන මාර්ගංග පහ හොඳට වඩන කෙනා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන සිඳලා නිවන පළවෙනි වතාවට දකින ආර්ය ශ්‍රාවකයෙකු බවට පත් වෙනවා. එයාට පහළ වෙන්නේ දර්ශන සම්පත්තිය පහළ නිවන කියන මෙන්න මේකයි කියලා එයා දකිනවා. නිවන් දකින්න පුළුවන් මේ තුලම මේ පංචස්කන්ධය අවබෝධ කර ගැනීම තුලින්ම පමණයි කියන වැටහීම එයාට එනවා. ඊට පස්සේ එයා වෙන පාරවල් වල නිවන හොයාගෙන යන්න පෙළඹෙන්නේ නැහැ. ඒක තමයි දර්ශනීය පහළ වෙනවා කියන්නේ. තර සෝවන් වෙන කෙනාට මේ මම මගේ කියන හැඟීම සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියන එක නෙවෙයි මෙතන කියන්නේ. දැක්ම පහළ වෙන එක විතරයි. දැන් අපි දන්නවා බත් කෑවම බඩ පිරිනවයි කියලා. බත් කෑවම බඩ පිරිනවයි කියලා දන්න හැමෝගෙම බඩ පිරින්නේ නැහැ නේද? බඩ පිරිනනම් දැනගත්තට මදි කණ්ඩෝ. එතකොට අන්න ඒ වාගේ මේක දැන ගැනීමක් තමයි මෙතෙන්දි වෙන්නේ. ඒ දැනගත්ත කෙනා ඊට පස්සේ ඉතිරි සංයෝජන නැති කර ගැනීම සඳහා, ඉතිරි දුක් නැති කර ගැනීම සඳහා අවශ්‍ය කරන මාර්ගාංග සම්පූර්ණ කරන්න ඕන. එලෙසින් කටයුතු කළොත් තමයි මේ නිවන් මගෙහි දොර විවර කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ සක්විති සැපටත් වැඩිය, සක්දෙව් සැපටත් වැඩිය, මහා බ්‍රහ්මකමටත් වැඩිය උතුම්ම වූ සැපේ වන සෝතාපට්ටි ඵලයට පත්වන්නට හැකියාව ලැබෙන්නේ එතකොටයි. අන්න ඒ මග අවබෝධයෙන් ගමන් කරන්නට, මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව අනුගමනය කරන්නට හැමෝම උත්සාහවත් වෙන්න ඕන. ඒ සඳහා මේ දේශනාව උපකාරයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කර සිටිනවා. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියපු හොඳට අහගෙන හිටියද බලන්න ඕන. අද මං කියලා දුන්නේ තාම විශේෂ මාර්ගඵලයක් ගැන. මොකද්ද මාර්ගඵලය? සෝවන් ඵලය ගැන. සෝවන් ඵලය කාරණා කිහිපයකට වැඩිය උසස් කියලා මා මාතෘකා කරපු ගාථාවේ සඳහන් කළා. මොකද පළවෙනි කාරණාව සක්විති සැප ලැබනවටත් වැඩිය, දෙවෙනි කාරණාව සක් දෙව් රජකම ලැබනවටත් වැඩිය, තුන්වෙනි කාරණාව මහා බ්‍රහ්මකම ලැබනවටත් වැඩිය උසස් මොකද්ද? සෝවන් ඵලයටපත් වෙන්නේ. මොකක් නිසාද? අර ඵල තුනටම, අර තනතුරු තුනටමපත් උනත් මරණින් පස්සේ අපාය යන්නේ නැහැ කියලා සාධක කියන්නේ. හැබැයි යම් කිසි කෙනෙක් සෝතාපට්ටි ඵලයටපත් උනොත්
එයා නියතෝ සම්බෝධි පරායනෝ ඒකාන්තීම නිවන ඉලක්ක කරගත් කෙනෙක් සතර අපායන් මිදුන කෙනෙක් බවට පත් වෙනවා. ඒතර අද මා මතක් කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවක් වෙන්නේ කොහොමද කියලා. සත්වයා කියලා කියන්නේ කාරණා පහක් අල්ලා ගන්න කෙනා. මොනවද කාරණා පහ? පංචස්කන්ධේ. මොනවද පංචස්කන්ධේ? රූප වේදනා සංඥා සංකාර විඥාන. උදුන් සත්වයා මේ කාරණා පහ අල්ල ගන්න ආකාර තුනක් කිව්වා. මොකද ආකාර තුන? මගේ කියලා අල්ල ගන්නවා, මම කියලා අල්ල ගන්නවා, මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා අල්ල ගන්නවා. ඒකට කියන්නේ තණ්හා මාන දිට්ඨි. මෙන්න මේ ආකාර තුنين අල්ලා ගැනීම තමයි පංචස්කන්ධේ උපාදානය කරනවා කියන්නේ. එහෙම පංචස්කන්ධේ උපාදානය කරගත්ත කෙනාට ඒ පංචස්කන්ධය පදනම් කරගෙන ඇතිවෙන බැඳීම්. එහෙම බැඳීම් තියෙනවා කීයක්ද? 10ක්. ඒ 10ට කියන මොනවද? දස සංයෝජන කියලා. මොනවද දස සංයෝජන? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිග, රූපරාග අරූපරාග, මාන උද්ධච්ච අවිජ්ජා කියලා. මේ කියන සංයෝජන 10න් මේ බැඳීම් 10න් සෝවන් ඵලයටපත් වෙන කෙනා නැති කරන සංයෝජන බැඳීම් කීයද? 3යි. මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. එතන මෙන්න මේ කියන සංයෝජන ධර්ම තුන නැති කරන්න අනුගමනය කරන්න ඕන දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග කීයක් අනුගමනය කිරීම තුලින් අර සංයෝජන ධර්ම තුන නැති කරන්න පුළුවන්ද? පහක්. ඒතර සක්කාය දිට්ඨිය නැති කරන්න නම් පංචස්කන්ධය පිළිබඳව ඇති කරගන්න ඕන මොකද්ද? සම්මා දිට්ඨිය. පංචස්කන්ධය තුල චතුරාර්ය සත්‍ය දකින්න කෙනාට ඒ සක්කාය දිට්ඨිය නැති වෙලා යනවා. ඒ වාගේම සම්මා සංකප්පය දියුණු කරන කෙනා, නික්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප වශයෙන් ඒව දියුණු කරන කෙනාට අර විචිකිච්ඡාව ප්‍රහාණය කරගන්න, සැක සංකා සංකල්ප වැරදි සිතිවිලි දුරු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. බැඳීම් අතහරින්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම වැරදි සිල් වැරදි වෘත නියෝජනය කිරීම තමයි සීලබ්බත පරාමාසය කියන්නේ. සීලබ්බත පරාමාස නැති කරන්න ආර්ය සීලයෙන් සිල්වන්ත වෙන්න ඕන මාර්ගාංග තුනක් රකින්න ඕන. මොනවද මාර්ගාංග තුන? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව. ඒ කියන සීලය නියෝජනය කරන මාර්ගාංග තුන වර්ධනය කරන කෙනා සීලබ්බත පරාමාස නැති කරනවා, තණ්හා මාන දිට්ඨි වලින් තොරව සිල් රකින්නවා. අන්න එහෙම සිල් රකින්න කෙනා සතර අපායන් මිදෙන ආර්ය මාර්ග දර්ශනය කරපු සෝතාපට්ටි ඵලයට පත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එලිසින් කටයුතු කරන්න හැම දිනාටම මේ දේශනා උපකාරයක්ම වේවා. මේ උතුම් කුසල් බලෙන් හැමත හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා.